හලෝ අද අපි මේ නුවරඑළියෙන් යන්න යන දවස. ඉතින් අපි නුවරඑළියේ ඉන්න අන්තිම දවස තමයි මේ. ඉතින් අපි උදේම ලොජ් එකෙන් කෑම එහෙම අරගෙන අපි ආවා නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටල් එකට. හයිටි වලට යනවා කියලා හිතාගෙන ඉඳී. නමුත් ඒගොල්ලෝ හයිටි එක 12 ඉඳලා තමයි පටන් ගන්න. ඉතින් අපිට වෙලාව මදි. අපි ගෙදර යන්නත් ඕනි නිසා ඒ නිසා අපි ඒගොල්ලන්ගේ කොෆි බා එකට ආවා. යාර ටී එකක් බොන්න හිතාගෙන. මොකද මේ ග්‍රෑන්ඩ් හෝටල් එකේ යාර ටී එක හරිම ෆේමස්, හරිම රසයි. ඉතින් ඒක ට්‍රයි කරලා බලන්න තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. අපි ඇතුළට යද්දිත් ලෝකල්ස් වගේම ෆොරිනර්ස්ලාත් හුඟක් හිටියා. දැන් උදේ 10 ආමාරට විතර වගේ තමයි වෙලාව. කොෆි වලට ඇවිල්ලා හිටියා. ඉතින් ලෝකල්ස් අනම් ගොඩක් ඇවිල්ලා හිටියේ යාර ටී එක බොන්න තමයි. මොකද ඒක තමයි ඒගොල්ලන්ගේ ඉතින් ටිකක් ප්‍රසිද්ධම නිසා. පුතාට නම් චොක්ලට් කේක් පීස් එකක් ඕනි කියලා එයාට චොක්ලට් කේක් පීස් එකක් ගත්තා. අපිට නම් මුකුත් කෑමට ගත්තේ නැහැ. මොකද අපි බඩ පිරෙන්න කාලා ඇවිල්ලා ඉඳපු නිසා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ෂෝටිට් සර්ග තමයි. කේක්ස් උත් තියෙනවා, ඩෝනට්, කුකීස්, සෑන්ඩ්විච් මොන හරි අපිට හදා ගන්න ඕන නම් එහෙමත් අපිට ගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි ඒගොල්ලෝ මේ ආර ටී එක හදන්නේ. ඉතින් හුඟක් කට්ටිය ටී එක ගත්තට පස්සේ එතන ඉඳලා ෆොටෝ ගන්නවා. පොඩ්ඩක් ඉතින් ඇතුලේ සද්ද බද්ද නම් ඇහෙනවා වැඩි ඇති. මොකද ඒගොල්ලෝ එහා පැත්ත ලෑස්ති කරනවා ඒගොල්ලන්ගේ හයි ටී එකට. දැන් වෙලාව 10 මාර නිසා ඒ වගේ සද්ද බද්ද තමයි දැන් ඕගලන්ට පොඩ්ඩක් ඔය ඇහෙන්නේ. දැන් ඔය හදන්නේ අපේ ආර ටී කප් හතර. පේනා නේද යා? අන්න යාරට අදිනවා ටී එක. පුතාගේ චොක්ලට් මූස් කේක් එක නම් ආවා. එක නම් හරිම රසපාටයි. මමත් ඉතින් පොඩි කෑල්ලක් කාලා බැලුවා. මේ තියෙන අපේ ආර ටී එක. ඒක අමුතු විදිහේ කප් එකක තමයි ඒගොල්ලෝ දෙන්නේ. හරිම රසයි. ඉතින් සීතල නුවරඑළියේ මේ වගේ උණු උණුවේ ආර ටී එකක් ගොත් ඉතින් හරි ෂෝක් නේ. මේ ආවේ පුතාගේ මිල්ක් ෂේක් එක. එයා ඉතින් කොච්චර සීතලේ වුණත් එයා බොන්නාස මිල්ක් ෂේක් නිසා එයා චොක්ලට් මිල්ක් ෂේක් එකක් ඔන්න එයා ඕඩර් කරා. ඇත්තටම මොකක්ද මේ නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටල් එක කියන්නේ? මොකක්ද මේකේ තියෙන වටිනාකම? ඉතින් මේ ගැන හොයලා බැලුවොත් එහෙම සර් එඩ්වර්ඩ් බාන්ස්ගේ පළවෙනි බිල්ඩින් එකේ කොටසක් තමයි දැන් මේ නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටල් එක බවට පත් වෙලා තියෙන්නේ. මේ බිල්ඩින් අවුරුදු 190කට 200කට වඩා පරණයි. එතකොට කවුද මේ සර් එඩ්වර්ඩ් බාන්ස් කියන්නේ? සර් එඩ්වර්ඩ් බාන්ස් කියන්නේ ලංකාවේ ඉඳපු 5වෙනි ආණ්ඩුකාරවරයා. ඔහුගේ නිල නිවස තමයි දැන් මේ ග්‍රෑන්ඩ් හෝටල් එක බවට පත් වෙලා තියෙන්නේ. ඔහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ 1824දී. ඉතින් ඔහු නුවරඑළියට ඇවිල්ලා තියෙන්නේ 1827දී පමණ. ඉතින් එච්චර ලොකු ඉතිහාසයක් තියෙන හෝටල් එකක් තමයි මේ නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටල් එක කියන්නේ. ඉතින් මේ හෝටල් එකේ තියෙන ගොඩාක් දේවල් අවුරුදු 190කට 200කට වඩා පරණ ඉතිහාසයක් තියෙන දේවල් තමයි මේ හෝටල් එකේ හුඟක් තියෙන්නේ. ඒ වගේම මේ හෝටල් එකේ තියෙන බිලියට් ටේබල්ස් තමයි ලංකාවේ දැනට තියෙන ලොකුම ඒ වගේම පරණම බිලියට් ටේබල්ස්. ඉතින් ඒව ලංකාවට එංගලන්තේ ඉඳලා ගෙනල්ලා තියෙන්නේ 1830දී වගේ කාලෙදී තමයි මේ සර් එඩ්වර්ඩ් ඒව ගෙන්නලා තියෙන්නේ ලංකාවට. ඉතින් මේවා ගෙනල්ලා තියෙන්නේ එංගලන්තේ ඉඳලා ඉන්දියාවට නැව් හරහත්, ඉන්දියාවේ ඉඳලා ශ්‍රී ලංකාවට බෝට්ටු හරහත්,
ඒ වගේම කොළඹ ඉඳලා නුවර එළියට ඇතුන් පිටේ ගෙනාවා කියලා තමයි මේවා ඒගොල්ලෝ සඳහන් කරන්නේ. ඇත්තටම මේ හොටෙල් එකේ ඉන්ටීරිය පවා හැම දෙයක්ම අපිට නිකන් මාලිගාවකට ඇතුළු වුණා වගේ එහෙම හැඟීමක් තමයි දැනෙන්නේ. මේ මම ඔයගලන්ට පෙන්නන්නේ මේගොල්ලන්ගේ බාත්รූම්ස් වල කොහොමද පෙනුම කියලා. ඇත්තටම පේනවනේ අපි සාමාන්‍ය හොටෙල් එකක දකින බාත්รූම් වගේ නෙවෙයි ඒවා. ඒවා ඇත්තටම හුඟක් වෙනස් විදියට වෙනස්ම විදියකින් හදලා තියෙන්නේ. මේ ග්‍රෑන්ඩ් හොටෙල් එකට 1954 දී ක්වීන් එලිසබෙත් ඇවිල්ලා තියෙනවා. හැබැයි නතර වෙලා තියෙන්නේ නම් මේ හොටෙල් එකේ නෙමෙයි, නතර වෙලා තියෙන හිල් ක්ලබ් එකේ. ඒක තමයි දැනට නුවරඑළියේ තියෙන පරණම බිල්ඩින් එක. ඒකට සාමාන්‍ය කෙනෙක්ට ඇතුල් වෙන්න බෑ. මෙම්බර්ෂිප් එකක් ඕනේ ඇතුල් වෙන්න. හැබැයි යා නතර උනේ එතන උනාට එයා හැම මීල් එකකටම ඇවිදිලා තියෙන්නේ මේ නුවරඑළියේ ග්‍රෑන්ඩ් හොටෙල් එකට තමයි. එතකොට තමයි ඒ කාලේ තමයි නුවරඑළියේ ග්‍රෑන්ඩ් හොටෙල් එකෙන් තමයි මේ හයිටි කියන කන්සෙප්ට් එකත් මේ ක්වීන් එලිසබෙත් වෙනුවෙන් තමයි ඒගොල්ලෝ ඒකත් එංගලන්ත විදිහට පටන් අරගෙන තියෙන්නේ. ලෝකයේ ප්‍රසිද්ධ ජනප්‍රිය හුඟක් කට්ටිය මේ හොටෙල් එකට ඇවිල්ලා තියෙනවා. ඒ කාලේ ඉඳලම එච්චරම පරණ හොටෙල් එකක් මේක. ඉන්දියාවේ මහරාජා මහත්මා ගාන්ධි, ජවහල්ලාල් නේරුතුමා, ඉන්දිරා ගාන්ධි, ජේම්ස් බොන්ඩ්, යූරි ගගාරි, ඒ වගේම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලෝකයේ ප්‍රසිද්ධ හුඟක් කට්ටිය පවා මේ හොටෙල් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ඒ හැම ආව කෙනෙක්ගේම ප්‍රසිද්ධ කෙනෙක්ගේ මතක සැමරුමක් විදිහට ඒගොල්ලෝ එයාලගේ ෆොටෝස් අරගෙන ඒවා මේ හොටෙල් එකට එන අයට බලන්න ඒගොල්ලෝ ඩිස්ප්ලේ කරලා තියෙනවා ඒ ආව අවුරුද්දත් එක්කම. ඉතින් ඔහොම තමයි නුවරඑළියේ ග්‍රෑන්ඩ් හොටෙල් එක ගැන මම දන්න පුංචි දේවල් ටිකක් මම මේ ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඔයාලටත් නුවරඑළිය ආවොත් ඇවිල්ලා බලන්න මේ හොටෙල් එක ඇත්තටම අපි එන්න ඕනි බලන්න ඕනි තැනක්. ඉතින් එන්න මෙතනට යාර කී එකක් බොන්නත් එක්කම එන්න ඉතින් මෙතනට. ඉතින් අපි නම් දැන් ටී එකක් එහෙම බීලා ඔන්න යන්න තමයි යන්නේ. ඉතින් අදත් මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. මගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මගේ අලුත් වීඩියෝස් හැම එකක්ම දාන පමාවට ඔගලන්ට බලන්න පුළුවන්. එතකොට හැමෝටම එහෙනම් බුදු සරණයි. බයි.